අයිබෝන් ඔබ මේ එකතු වෙන්නේ ඉතිහාසය 10 ශ්‍රේණිය වියලි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම කියන 7 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ ක්ලිප් එකත් එක්ක අපි අද මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ පැරණි නගර බිහිවීමත් ඒ වගේම ඒ බිහිවිච්ච පැරණි නගර කාලයාගේ ඇවෑමෙන් विनाश स्वभावेट नत्तं विनस्वीमट परिवर्तने वीमत केन करुणतमय मौलिक वशेयं अपि मे पाठनेन साकच्छा करन्ने विशेषयेन्म मे लंकावे पेरणि नगर बिहिवीम गैन कथा करद्दी लंकावे पेरणिम वेलंद नगर देक गैन अनिवार्यम अपि साकच्छा कल युतुमय ए नगर देक तमयि अपि हंदुन्वन्ने उतुरु मेद वियलि कलापयट अयत् अनुराधपुर नगरय ඒ වගේම දකුණු වියලි කලාපයට අයත් මාගම නගරය මෙන්න මේ නගර දෙක තමයි ලංකාවේ පැරණිම වෙළඳ නගර දෙක හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ ඒත් එක්කම අනුරාධ ග්‍රාමයේ ලෙස මුල් කාලයේ හැඳින්වු අනුරාධපුරය පණ්ඩුකාභය රජතුමා විසින් නගරයක් දක්වා සංවර්ධනය කරපු බව මහා වංශයේ සඳහන් වෙනවා එතකොට මේ අනුව කල්පනා කළ බැලුවම ගමක් තුල ඇතිවන ආර්ථික දියුණුව හා විදේශීය සම්බන්ධතා මුල් කරගෙන තමයි කාලයක් යනකොට ගමක් නගරයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ වගේම තවත් සමහර සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙනවා මේ අනුරාධ ගාම ඉස්සරෝම දෙවෙනියට තිබුණා තියෙන්නේ අනුරාධ නගර. තුන්වෙනියට තමයි අනුරාධපුර බවට පත් වෙන්නේ. එතකොට සමහර පොත්වල ඔන්න ඔය වගේ කරුණු තුනකුත් මේ අනුරාධපුරය නිර්මාණය වීමට මුලින් බලපාලා තියෙන්නේ ඔන්න ඔය වගේ ක්‍රමවේදයක් කියලා ඇතැම් අය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔබ මේ සිටියම දිහාවදාන යොමු කරන්න මේ තියෙන්නේ උතුරු මැද වියලි කලාපයට අයිති අනුරාධපුරය සිටියම් ගත වෙන ස්ථානය. ඒ වගේම ඊළඟට අපි පැරණිම නගරය දකුණු කලාපයට අයිති දකුණු කලා ප්‍රදේශයට අයිති වියලි කලාපයට අයිති මාගම නගරය. ඊට පස්සේ තමයි අපි කතා කරන පොළොන්නරුව නගරය අපේ පාඩමට එකතු වෙන්නේ. එතකොට මුලින්ම ඔබ මතක තියා ගන්න ඕනි ලංකාවේ පැරණිම වෙළඳ නගර දෙක අනුරාධපුරය සහ මාගම නගරය. ඒ වගේම ඇතැම් තැන්වල මේ අනුරාධපුරය මාගම් පුරය කියලා තමයි හඳුන්වන්නේ. එතකොට අනුරාධපුරයේ තරම්ම දියුණු නගරයක් තමයි මෙන්න මේ මාගම නගරය. දකුණු වියලි කලාපයට අයිතිව තියෙන මාගම නගරය. ඒ නිසා මේ නගර දෙකම පුර යනුවෙන් හඳුන්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ පුර යන වචනේ යොදාගන්නේ ඉතාමත්ම ශාස්ත්‍රීය නගර හඳුන්වීම සඳහා. එතකොට මේ කාලේ අනුරාධපුරයයි මාගම්පුරයයි කියලා කියන්නේ ඉතාම ශාස්ත්‍රීය නගර කියන එක අපි මතක තබා ගන්න ඕනේ. සාකච්ඡා කරමු මේ ළඟට නාගරික ජීවිතයේ පසුබිම මොන වගේද කියලා. ක්‍රිස්තු පූර්ව 450 වන විට දියුණු වීමේ මූලික ලක්ෂණ පෙන්වන සුවිශේෂී නගර දෙකක් තමයි අනුරාධපුරය සහ මාගම නගරය කියලා කියන්නේ. එතකොට මේ නගර ආශ්‍රිතව මේ නගරවල පවුරු දියාගල් වීදි සුඛෝපභෝගී අයුරින් ජීවත් වීමට අවශ්‍ය පසුබිම සහ ජනගහනය ආදීන් පරිපූර්ණ වෙලා තිබුණා. එතකොට ඔබ මතක තබා ගන්න ඕනේ මේ පවුරු දියාගල් වීදි තිබුණාට විතරක් මදි නගරයක් නිර්මාණය වෙන්න ජනගහනය ඉන්න ඕනේ ජනතාව ඉන්න ඕනේ. එතකොට මේ අනුරාධපුරය සහ මාගම කියන නගර දෙක ක්‍රිස්තු පූර්ව 450 වෙනකොට තියුණු වීමේ ලක්ෂණ පෙන්වුම් කළා. ඒකට අයිති වෙන කරුණු තමයි පවුරු දියාගල් වීදි සුඛෝපභෝගී අයුරින් ජීවත් වෙන්න පුළුවන් පසුබිම සහ ජනගහනය මේකට සම්පූර්ණ වෙලා තිබුණා. ඒ නිසා මේවා දියුණු වෙන නගර බවට ඒ කාලේ ලක්ෂණ පෙන්වුම් කළා. දෙවෙනි කාරණය ප්‍රාග් ඓතිහාසික යුගයේ සංචාරක දිවිය අතහැර ක්‍රිස්තු පූර්ව 2400 දී පමණ ගොවිතැන සඳහා ස්ථිර වාසී වීමේ තුලින් නගර බිහිවීමේ මුල් අඩිතාලම සකසුණා. එතකොට මේකෙදී අපි අවධානය යොමු කරන්න ඕනි ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා. ඇත්තරම ප්‍රාග් ඓතිහාසික මානවයා සංචාරක දිවියක් ගත කළා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මේ සංචාරක දිවිය අතහැරලා ඒ අය ස්ථිර වාසී වෙනවා. ඒ කියන්නේ වගාබිම් තනාගෙන කෘෂිකර්මාන්තය සිදු කරමින් ස්ථිර නිවාස හදාගෙන එක්තැන් වෙන්න පටන් ගන්නවා. අන්න ඔය කාලේ තමයි මේ නගර බිහිවීමේ මුල් අඩිතාලම සැකසෙන්න කරුණු එකතු වෙන්නේ. ඒක ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. ඊළඟට අතීතයේ ගම්වල සිට ජනයා කෘෂිකර්මාන්තය සත්ත්ව පාලනය හා දඩේම ආදී කරමින් දිවි ගෙවූ අතර කෘෂිකර්මාන්තයෙන් ආර්ථික ශක්තිමත් භාවය ඇති වූ අතර නියගිය ගම් වතුර වසංගත රෝගී මේ කරදරවලට පත් නොවන්නට ඇත්තට මේ ගැමියන් ඊටාම සාමකාමීව සහජීවණයෙන්
සමගියෙන් ජීවත් වුණා. එතකොට මේ කෘෂිකර්මාන්තය ගමට අවශ්‍ය වන දේ ගම තුළ නිෂ්පාදනය කරගන්නවා. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගම තුළ නිර්මාණය වෙනවා. මේ අය සත්ත්ව පාලනය කරනවා කෘෂිකර්මාන්තය කෘෂිකර්මාන්තයේදී කුඹුරු ගොවිතැන සහ හේන් ගොවිතැන ඒ වගේම දඩයම සත්ත්ව පාලනය මේ හැමදේම කරගෙන බොහොම ශක්තිමත් බොහොම නිරෝගීව තමයි ජීවත් වෙන්නේ. මේ අයගේ ආර්ථිකය හොඳට ශක්තිමත්. මෙන්න මේ කර්මාන්ත සිද්ධ කරලා ඊළඟට හදිසියකදී සිදුවන නියගය ගම්වතුර වසංගත රෝගී තත්ත්වයන් ආවේ නැත්නම් ඇත්තටම මේ අයට කිසිම අඩුපාඩුවක් ගම තුල තිබුණේ නැහැ. ඒ නිසා මෙන්න මෙහෙම තිබිච්ච ස්වයංපෝෂිත ගමක් තමයි අනාගතයේදී නගරයක් බවට පරිවර්තනය වෙන්නේ. දැන් අපි බලමු සමාජ මට්ටමක් නැත්නම් දුප්පත් පොහොසත් කියලා කොටස් දෙකක් අතීත සමාජයේ නැත්නම් මේ ගැමි සමාජය තුළ බිහි වෙන්නේ කොහොමද කියලා. ඒකට අදාළ පළවෙනි කාරණය තමයි සරු පසක් සහිත ජලය ආදී සම්පත් ඇති ගොවියන් සරු වස්රන්නක් ලබා ආර්ථික අතින් දියුණු වීම හා නිෂ්පාදන අතිරික්තයකට හිමිකම් කියා ධනවතුන් වීම. මේ තමයි අවුරුද්දකට වගා කරන්න පුළුවන් කන්න තුනක් තියෙනවා. යල කන්න, මැද කන්න සහ මහ කන්න. මේකෙදි වර්ෂාව අනුව තමයි මේ කන්න තුන වගා කරන්න ගොවියන්ට පරිසරය සැකසෙන්නේ. එතකොට සරු පසක් තියෙන පැත්තවලල ඉන්න ගොවීන්ට ඇතැම් අවස්ථාවලදී නියමිත කාලයට වර්ෂ ලැබීම තුලින් වර්ෂාව ලැබීම තුලින් යල කන්න, මැද කන්න, මහ කන්න අවුරුද්දකට කන්න තුනක් වගා කරන්න පුළුවන් අවස්ථා තුනක් වගා කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එතකොට මේ අය ධාන්‍ය අතිරික්තයකට හිමිකම් කියන පුද්ගලයා බවට පත් වෙනවා. ඒ කියන්නේ ධනවත් ගොවියන් බවට පත් වෙනවා. හැබැයි ඇතැම් පළාත්වල මේ තත්ත්වය මීට වඩා හුඟක් වෙනස්. දෙවෙනි කාරණේ නිසරු පසක් හා ජලය ආදී සම්පත් නැති ගොවීන් ජීවත් වීමටවත් ප්‍රමාණවත් ආහාර නොලැබී දිලිඳු ගොවියන් බවට පත් වෙනවා. ඔන්න දැන් සරු පසක් තියෙන පැත්තවල කන්න තුනම වගා කළා වුණාට වර්ෂා ජලය නිසි අයුරින් ලැබීම තුලින් සරු ගොවියෙක් නිර්මාණය වුණාට නිසරු පසක් තියෙන නියමිත කාලයට වැහි වහින්නේ නැති ප්‍රදේශවල ගොවියන්ට එක කන්නක්වත් හරියට වගා කරන්න බැරි වෙනවා. එතකොට මේ අයට කොච්චර මේක බලපානවද කිව්වොත් එහෙම ආහාර ලබා ගැනීමටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔවුන්ගේ අස්වැන්න. එතකොට ඒගොල්ලෝ තාමත්ම දිලිඳු තත්ත්වයට පත් වෙනවා. මෙන්න සමාජයේ මුලින්ම දුප්පත් පෝසත් භේදය නිර්මාණය වෙන ආකාරය. ඊළඟට මේ දුප්පත් පෝසත් භේදය නිර්මාණය වෙනකොට පෝසත් කෙනා ගමේ ප්‍රධානියා බවට පත් වෙන ෆවුන්ඩේෂන් එකක් සැකසෙනවා. ඊළඟ කාරණෙන් ඒක පැහැදිලි කරගන්න. එක්කන්නේකින් නියමිත අස්වැන්න නොලැබීමෙන් ආහාර හිඟ වූ ගැමියෙක් ඒ ගමේ ගම් නායකයා හමු වී ඊළඟ කන්නේදී නැවත ආපසු දෙන පුරුන්දුව මත වී මල්ලක් ඔහුගෙන් ඉල්ලා ගනී. මේ කතාව සඳහන් වෙන්නේ ජාතක අට කතාවේ. එතකොට ඔන්න අර කන්න තුනම වැඩ කරපු අතිරික්ත ධනයකට නැත්තම් ධාන්‍යයකට හිමිකම් කියපු ගොවියගෙන් අර නිසරු පසක් මේ ප්‍රදේශයේ වගා කරන ගොවියා ආහාර ටික වරක් සපයා ගන්න ධාන්‍ය මදි වුණාම ගිහිල්ලා සරු ගොවියගෙන් ඉල්ල ගන්නවා වී මල්ලක් ඊළඟ අවුරුද්දේ නැවත අස්වැන්න ලබාගෙන දෙන පුරුන්දුව මත. එතකොට ඔන්න නිෂ්පාදන අතිරික්තයට හිමිකම් කියපු ගොවියා තව කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් පරිසරයක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකත් ඔබ මතක තියාගන්න. මේ කතාව බොහෝ දුරට විභාගයේදී අසන ප්‍රශ්නවලට මුල් වෙන නිසා මේ කතාව අනිවාර්යයෙන්ම මේ ජාතක අට කතාව කියන ග්‍රන්ථය ඒ වගේම මේ වීමල්ලක් නයිට් ඉල්ලාගත්ත පුවත ගැන ඔබ මතකයේ තබා ගත යුතුයි. ඊළඟට මේ මූලාශ්‍රයට අනුව වත්පෝසත්කම් ඇති තැනත්තා ගමේ නායකයා වීමේ මූලික ලක්ෂණ පෙන්වුම් කරයි. ඒ අනුව පරුමක, බත ආදී ප්‍රාදේශීය නායකින් බිහිවීමට පරිසරය සැකසෙනවා. ඇත්තටම බලන්න එතකොට මේ සරු අස්වැන්නක් තියෙන අතිරික්ත ධාන්‍යයකට හිමිකම් කියන පුද්ගලයා සමාජයේ පිළිගත් පුද්ගලෙක්, ගමේ පිළිගත් පුද්ගලෙක්, තව කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් නායකයෙක් බවට පත් වෙනවා. මෙන්න මෙයා තමයි අතීතයේදී ටික කාලයක් යනකොට පරුමක නැත්තම් ප්‍රාදේශීය නායකයා නැත්තම් බත කියලා හඳුන්වන ප්‍රාදේශීය නායකය බිහි වෙන්න මෙන්න මේ ක්‍රමය තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඔන්න ඔය ආකාරයට ධනවතුන් සහ දුප්පතුන් කියලා සමාජයේ කොටස් දෙකකට අතීත ගැමි සමාජයේ කොටස් දෙකකට බෙදීම අපි හඳුන්වනවා සමාජ ස්තරායනියක් බිහි වුණා කියලා. ඒකත් ඔබ මතක තබා ගන්න. මීළඟට සාකච්ඡා කරමු පළමු නාගරීකරණය කියන මාතෘකාවට අදාළ වෙන තොරතුරු මොනවද කියලා.
පෙරකී ධනවත් පිරිස තමා සතු සමාජ තත්ත්වයේ ඉදිරියට පවත්වාගෙන යාම හා තත්ත්වය පෙන්වීමට සමන්ගේ සමාජ තත්ත්වය අනිත් අයට පෙන්වන්න විදේශ රටවලින් ගෙන එන භාණ්ඩ පරිහරණයට පෙළඹී ඇත. අනුරාධපුර හා තිස්ස මහාරාමයේ ආදී ස්ථානවලින් කැණීම් වලින් ඒකට අවශ්‍ය වන තොරතුරු හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම ආනයනය කරන ලද විදේශ මැටි භාණ්ඩ සහ පබළු වර්ග මේ අය පරිහරණය කරලා තියෙනවා. අතර මේ පුද්ගලයා කවුද? අර අතිරික්ත ධාන්‍යයකට හිමිකම් කියපු සරු පසක වගා කරපු සරු ගොවියා. එයා සමාජයේ නායකයෙක් බවට පත් වෙනවා. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ සමාජ තත්ත්වයේ අනිත්‍යත්වයට පෙන්වීම සඳහා තමයි විදේශ රටවල් වලින් ගෙනෙන භාණ්ඩ පරිහරණය කරනවා. එතකොට විදේශ මැටි භාණ්ඩට අමතරව පබළු වර්ග පාවිච්චි කරනවා, පබළු මල් මාල පාවිච්චි කරනවා. මේ වගේ ගොඩක් දේවල් විදේශ වලින් ආනයනය කරන ලද, ඒ වගේම මිල ගණන් වලින් වැඩි බඩු බාහිරාදී මේගොල්ලෝ භාවිත කරනවා. ඒක තුළින් ඔවුන් උත්සාහ කරනවා තමන්ට සමාජයේ පවතින තත්ත්වය අනිත් අයට පෙන්වන්න. ඒ වගේම තමන් උසස් සමාජ මට්ටමක ඉන්නවා කියන එක හැම දවසකම පවත්වාගෙන යාම සඳහා තමයි මේ අය මේ විදියට හැසිරෙන්නේ. එතකොට මේකට තොරතුරු හම්බෙන්නේ අනුරාධපුරයේ සහ තිස්ස මහාරාමයේ කියන ප්‍රදේශවලින්. ඊළඟට ඉන්දියානු සාගරයේ එකල අන්තර්ජාතික වශයෙන් සිදු කළ වෙළඳාම තුලින් මෙරටට විදේශීය ධනය ලැබෙනවා. පෙරකී අතිරික්ත ධාන්‍ය ඇති පිරිස වෙත වෙන ප්‍රශ්න නොවූ හේයින් සුඛෝපභෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න ඔවුන්ට හැකියාවක් ලැබෙනවා. ඔන්න දෙවෙනි කාරණය. දැන් අර සරු ගොවියා නිසා සමාජයේ ධනවත් පුද්ගලයෙක් බිහි වෙනවා. ඒ වගේම මේ කාලය තුල ඉන්දියන් සාගරයේ අපි අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ වෙනවා. එතකොට මෙරටට විදේශීය වශයෙන් ධනය ලැබෙනවා. අපේ දේවල් ඒ අය අරන් යනකොට ඒගොල්ලොන්ගේ මුදල් අපිට ලබා දීලා තමයි විදේශීය මේ භාණ්ඩ අරගෙන යන්නේ. එතකොට ඔන්න විදේශ ධනය අපේ රටට එනවා. එතකොට මේ ධනයට හිමිකම් කියන්නේ අර මුලින් කියපු සරු පසක් තිබිච්ච ප්‍රදේශයක වගා කරපු සරු ගොවියා. එයා දැන් ගොවියෙක් නෙමෙයි. එයා දැන් හොඳ ව්‍යාපාරිකයෙක්, ධනවත් පුද්ගලෙක්. එයා තමයි මේ අතිරික්ත ධනය තමන් ළඟ තියාගෙන බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන පුද්ගලයා බවට පත් වෙන්නේ. ඊළඟට මේ පිරිස ජීවත් වීමට මැනවින් සංවිධානය වූ නගර තෝරාගෙන තිබේ. දැන් මුලින් කියපු අර වත්පෝසක්කම් තියෙන විදේශීය භාණ්ඩ පරිහරණය කරපු, පබළු මාල පරිහරණය කරපු අය ඒ අයට විශේෂ වශයෙන් අංග සම්පූර්ණ නගරයක් නිර්මාණය කරගන්නවා. ඒ අය සැප සම්පත් තියෙන තැන ගිහිල්ලා පදිංචි වෙනවා. ඒ අනුව හොඳ දියුණු නගර බිහි වෙනවා. එහිදී වීදි, වෙළඳ පොළවල්, ආගමික ස්ථාන, සෞන්දර්යාත්මක ස්ථාන, උද්‍යාන, ආරක්ෂක ප්‍රාකාර හා ජලාශ වලින් ආඩ්‍ය වෙච්ච මැනවින් සංවිධානය වන නගරවල තමයි මේ වත්පෝසත්කම් වලින් යුතු පිරිස ජීවත් වෙන්නේ. හරියට මේක පණ්ඩුකාභය රජතුමා සිදු කළ ලංකාවේ පැරණිතම සංවිධානාත්මක නගර නිර්මාණය වගේ. එනිසා පොහොසත් අය හැමෝම මේ සැප සම්පත් තියෙන වීදි, වෙළඳ පොළවල්, ආගමික ස්ථාන, සෞන්දර්යාත්මක ස්ථාන, උද්‍යාන, ආරක්ෂක ප්‍රාකාර මේ වගේ සම්පත් බහුලව තියෙන ස්ථාන වලට ඇවිල්ලා පදිංචි වෙනවා. ඒ පදිංචි වෙන්නේ බොහොම ධනවත් අය. ඉතින් මේ ධනවත් අය පදිංචි වීම තුළින් සාමාන්‍ය නගරයක් වෙලා තිබිච්ච ප්‍රදේශය පුරයක් බවට පත් වෙනවා. අඩුපාඩුවක් නැති සියලු සැප සම්පත් වලින් ආඩ්‍ය පුරවරයක් බවට පත් වෙනවා. ඒ අනුව තමයි අනුරාධපුරය, මාගම් පුරය ආදී නගර බිහි වෙන්නේ. එතකොට මේක අවබෝධ කරගන්න තවත් වැදගත් සාක්ෂියක් තමයි මේ යොදලා තියෙන්නේ පණ්ඩුකාභය රජතුමා ලංකාවේ නිර්මාණය කරපු සංවිධානාත්මක නගරය. බලන්න මෙන්න මේ සිතුවම දිහා නගරය නිර්මාණය කරලා තිනවා. මෙතන සඳහන් කළා වගේ වීදි, වෙළඳ පොළවල්, ආගමික ස්ථාන, ආරක්ෂක ප්‍රාකාර, ජලාශ. එතකොට මෙන්න ආරක්ෂක ප්‍රාකාරයේ දුඹුරු පාටින් දක්වලා තිනවා. ඒ වගේම නගරය වටා තිබෙන මේ ජලාශයක් තියෙනවා. මේ ජලාශය තුළිනුත් ආරක්ෂාව ලැබෙනවා. ඊළඟට දොරටු හතරක් තියෙනවා. දොරටු හතරේ මුරකාවල් තියෙනවා මේ නගරය ආරක්ෂා කිරීම සඳහා. එතකොට මේ සංවිධානාත්මක නගරය දියාගලක්, ප්‍රාකාරයක්, ආරක්ෂක වළලු සහිතව පිහිටලා තියෙනවා. ඒ වගේම ඇතුලේ තියෙනවා උද්‍යාන, මල්ලුයන් නේද? ඒ හැම දෙයකින්ම අංග සම්පූර්ණයි මේ නගරය. ඊළඟට ඊට පරිබාහිරව ගත්තොත් එහෙම තවත් බොහෝ ප්‍රදේශ වටපිටාවට අවශ්‍ය වන මේ නගරය පෝෂණය වන
තවත් ප්‍රදේශ තමයි මේ තියෙන්නේ. මේ අභය වැව, ඊට පස්සේ ගැමුණු වැව, මේ නගර වලින්, ඒ වගේම දකුණු දොරගම, ඒ වගේ සැඩොල් ගම්මාන, පරිබ්‍රාජක ගම, මේ වගේ නැගිනිහිර දොරගම, දකුණු දොරගම, මෙන්න මේ වගේ දේවල් වලින් තමයි මේ නගරයට අවශ්‍ය වෙන සැප සම්පත් ලැබෙන්නේ. එහි නිෂ්පාදනය කරන ධාන්‍ය වර්ග වලින් තමයි මේ නගර වැසියන් තම පෝෂණය වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ සංවිධානාත්මක නගර නිර්මාණයට පණ්ඩුකාභය රජතුමාගේ දායකත්වය ලබා දෙන්නේ. ඊළඟට මෙම නගර වැසියෝ ගම් වැසියන් හා ගොවියන් නිපදවන ලද ආහාර හා සත්ව නිෂ්පාදන වලින් ස්වයං පෝෂිත වීමද ලෝහ කර්මාන්තය වාරිතාක්ෂණයේ ඇතුළු වෙනත් කර්මාන්ත වලින් දීර්ඝකාලීනව සම්පත් ලැබීමක් නිසා වසර 1400කට ආසන්න කාලයක් අනුරාධපුරය දිවයිනේ අගනගරයේ ලෙස ක්‍රියාත්මක වෙනවා. මම මුලින්ම කිව්වේ මෙන්න මේ ගමේ නිෂ්පාදනය කරන දේවල් වලින් මේ පෙර කියපු අනුරාධපුර නගරය පෝෂණය වෙනවා. ඒ වගේම ධනවතුන්ගෙන් කුලවතුන්ගෙන් නැනවතුන්ගෙන් මේ නගරය පිරී ඉතිරී යනවා. එතකොට කර්මාන්ත ශාලා නිර්මාණය වෙනවා. එතකොට ආහාර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගමෙන් අවශ්‍ය විදිහට ආහාර ටික ලැබෙනවා. ඒ වගේම ලෝහ කර්මාන්තයේ වාරි තාක්ෂණයේ මේ වගේ සත්ව පාලනය මේ වගේ දේවල් වලින් මේ නගරයේ අවශ්‍ය අඩුපාඩු සම්පූර්ණ වෙනවා. ඒ නිසා අවුරුදු 1500ක් නැත්නම් 1400කට වැඩි කාලයක් අනුරාධපුරයේ දිවයිනේ අගනගරයක් බවට පත් වෙලා දීර්ඝ කාලයක් පවත්වාගෙන යනවා. එතකොට අවුරුදු 1400ක් කියලා කියන්නේ අඛණ්ඩව රාජධානියක් ඉදිරියට පවත්වාගෙන යන්න ඉතාමත්ම වැදගත් වෙන කරුණු රාශියක් එකතු වෙන්න ඕනේ. ඔබ දැන් මතකෙ තබා ගන්න ඒ කරුණු සියල්ලම මේ අනුරාධපුර නගරය ආශ්‍රිතව තිබුණා. ඒ නිසා තමයි හොඳ ශක්තිවන්ත නායකයෙක්, හොඳ දේශපාලන නායකයෙක්, හොඳ දේශපාලන ප්‍රතිපත්තියක්, ඒ වගේම නගරයට අවශ්‍ය වෙන සැප සම්පත් ලබා දෙන සරුසාර ගම්මාන, ඒ වගේම නගරයේ ජීවත් වෙන රජු ඇතුළු සිටු ඇමති මැති ඇමතිවරු සේනාපතිවරු ආදී පිරිස් මුල් විච්ච මේ සුවිශේෂී නගරයක් තමයි අනුරාධපුරය කියලා කියන්නේ. ඒ නිසා මේ නගරය අවුරුදු 1400කට වඩා කාලයක් එක දිගට පවත්වාගෙන ඉන්න පුළුවන් සුවිශේෂී අගනගරයක් වුණා. ඒ නිසා අපේ අනුරාධපුර පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පල කෝට්ටේ සීතාවක මහනුවර කියන මේ රාජාවලි නාමාවලියේ මුලින්ම සහ වැඩිම කාලයක් තිබිච්ච රාජධානිය විදිහට අපි අනුරාධපුරය ඔන්න ඔය විදිහට හඳුනාගත යුතුයි. ඊළඟට දකුණු පළාතේ තිබෙන මාගම නගරයේද මෙවැනිම සංස්කෘතික දියුණුවක් ඇති සුවිශේෂී නගරයක්. ඔබට මුලින්ම මා පෙන්නපු සිටියම මතක නම් ලංකා සිටීමේ යටම කොටසේ දකුණු පළාතට අයිති මේ මාගම නගරය අඳුන් ඉදි වෙලා තියෙනවා. ඒ වගේම මේ නගරය මාගම් පුරය විදිහට තමයි අතීතයේ හඳුන්වලා තියෙන්නේ. එතකොට අනුරාධපුරය පුරයක් වෙන්න නම් සැප සම්පත් වලින් ආඩ්‍ය වෙන්න ඕනි. එහෙනම් මාගම් පුරයත් නැත්තම් මාගම නගරයත් පුරයක් වගේ අඩුපාඩු නැති ධනවතුන්ගෙන් කුලවතුන්ගෙන් නැනවතුන්ගෙන් රජ සිටු මැති ඇමති සේනාපති මේ සියල්ලන්ගේ මාඩ්‍ය වෙච්ච සුවිශේෂී නගරයක් තමයි මාගම නගරයත්. ඒකත් ඔබ මතක තබා ගන්න ඕනි. ඊළඟ කාරණේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසින් පසුව ඉන්දියානු සාගරය හරහා ක්‍රියාත්මක වෙමින් පැවති අරාබි වෙළඳුන් අතට පත්වීමත් සමග ඉන්දියානු සාගරයේ එතෙක් පැවති වෙළඳ කටයුතු තව තවත් පුළුල් වෙනවා. ඒ වගේම පුළුල් කරන්න මිනට හිටපු රජවරුන්ට සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන හේතුව තමයි මේ අරාබි වෙළඳුන්ට ඉන්දියානු සාගරයේ වෙළඳාම අයිති වෙනවා. දැන් මේ වෙළඳාම අරාබි වෙළඳුන්ට අයිති වෙනකොට විදේශ විනිමය එක්කම සතුරු උවදුරු වෙන්න පුළුවන්. ආක්‍රමණය වෙන්න පුළුවන්. පහර දීම සිද්ධ වෙන්න පුළුවන්. කොල්ලකෑම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සියල්ලන්ටම මුහුණ දෙන්න මෙරට හිටපු රජවරුන්ට සිද්ධ වෙනවා. අන්න ඒකයි. ඊළඟට අග්නිදිග ආසියාව හා දකුණු චීනයද අන්තර්ජාතික වශයෙන් පුළුල් වෙළඳාමක් කරා විවෘත වීම සමග එමගින් නැති කරන ප්‍රතිලාභ ලංකාවට හිමි කර ගැනීමට නම් නැගෙනහිර වෙරළේ සංවිධානාත්මක වරායවන් සැකසිය යුතු බව පාලකයා අවබෝධ කරගත්තා. දැන් අන්තර්ජාතික වශයෙන් අරාබි වෙළඳුන් අපේ රටත් එක්ක වෙළඳාමට එකතු වෙනවා, ඉන්දියාවත් එකතු වෙනවා, චීනය මේ වගේ අන්තර්ජාතික වශයෙන් සුවිශේෂී රටවල් වෙළඳාම සඳහා සම්බන්ධ වෙනකොට විදේශ විනිමය නැත්තම් විදේශයෙන් මුදල් භාණ්ඩ වගේ දේවල් ලැබෙනවා වගේම ආක්‍රමණ වෙන්න පුළුවන්, වැටලීම් වෙන්න පුළුවන්, පහර දීම් සිද්ධ වෙන්න පුළුවන්, කොල්ලකෑම් සිද්ධ වෙන්න පුළුවන්. මේ සියල්ලන්ටම
සංවිධානාත්මකව මුහුණ දෙන්න අපේ රජවරුන්ට සිද්ධ වෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල වරාය ආදී වරායවල් සකසලා ඒ වරායවල් තුලින් අන්තර්ජාතික වශයෙන් වෙළඳාම් කරන්න සලසන්න ඕනි සකසෙන්න ඕනි පරිසරය අපේ අතීත රජවරු විසින් නිර්මාණය කරගන්නවා. මේ ඔබ දකින්නේ පැරණි අනුරාධපුර නගරයේ සැලැස්මක්. එතකොට මේකෙදී ඔබට අවබෝධ කරගන්න පුළුවන් කොච්චර සංවිධානාත්මක ස්වරූපයක් අතීතයේ අනුරාධපුර නගරය යුක්ත වෙලා තිබුණාද කියලා. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ස්ථාන කීපයක් තියෙනවා. ලංකාරාමයේ, ඒ වගේම තූපාරාමයේ, ජේතවනාරාමයේ, ඒ වගේම මහා විහාරයේ, මිරිසවැටිය, ඉසුරුමුණිය මේ විදිහට බලපුවම පස්සේ අබේගිරි විහාර සංකීර්ණේ එතකොට මෙන්න මේ වගේ දිහා බැලුවම අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ සංවිධානාත්මක භාවයේ කොච්චරද කියලා. ඊළඟට මෙන්න මේ ඡායාරූපය සඳහා ඔබගේ අවධානය යොමු කරන්න. මේ තියෙන්නේ පැරණි අනුරාධපුර නගරය දැක්වෙන තවත් විස්තරයක්. අපි ඒක බලමු කියවලා. ශ්‍රී ලංකාවේ පැරණි අගනුවර වූ අනුරාධපුර නගරයේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, ලෝමා ප්‍රාසාදය, අභයගිරිය, ජේතවනාරාමය, කුට්ටම් පොකුණ, ඇත්පුකුණ, ඉසුරුමුණිය ආදී විවිධ පැරණි ගොඩනැගිලි, රන්මසු උයන වැනි උද්‍යාන ආදී දක්නට තියෙනවා. මෙම නිර්මාණවල ඓතිහාසික වැදගත්කම, සංස්කෘතිකමය වැදගත්කම විශේෂයි. ඒ නිසා තමයි 1982 වර්ෂයේදී එම නගරයේ ලෝක උරුම ලැයිස්තුවට නම් කරනවා. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට මේ පැරණි අනුරාධපුර නගරය නම් කරනවා. එතකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් සමස්තයක් විදිහට පැරණි අනුරාධපුර නගරය මේ විදිහට සංවිධානාත්මක ක්‍රමයට හදලා තිබිච්ච නිසා තමයි 1982 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මේක ලෝක උරුමයක් නැත්තම් ලෝක උරුම නගරයක් බවට පරිවර්තනය කරන්නේ නැත්තම් පත් කරන්නේ නම් කරන්නේ. එතකොට මේ නගරයේ තියෙන විශේෂභාවය කොච්චරද කියන එක ඔබට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ පළවෙනිම රාජධානී අනුරාධපුරයෙන් පස්සේ පොළොන්නරුව අගනගරයක් බවට පත් කරගන්නේ ඇයි කියන කාරණය ඔබට මෙතනදී අවබෝධ කරගන්න පුළුවන්. පළමුවන විජයබාහු රජතුමා පළමු වරට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානයේ ලෙස තෝරා ගැනීමට මෙම තත්ත්වයන් ඍජු ලෙස බලපෑ බවට කරුණු අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාතික වශයෙන් තියෙන සම්බන්ධතා, ඒ වගේම සියලු සැප සම්පත් වලින් ආඩ්‍ය නගරයක් පොළොන්නරුව කියලා කියන්නේත්. ඒ නිසා රජතුමෙකුට ඉන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ප්‍රදේශවලට ඉක්මනට යන්න වෙන පුළුවන් පරිසරය සකසෙනවා. ඒ නිසා තමයි පළමුව විජයබාහු රජතුමා පොළොන්නරුව තමන්ගේ මධ්‍යස්ථානය නැත්නම් අගනගරය ප්‍රධාන ස්ථානය බවට පත් කරගන්නේ. ඊළඟ කාරණේ බලමු. පළමුවන පරාක්‍රමබාහු රජ සමයේදී විදේශීය සම්බන්ධතා පිළිබඳව සුපරීක්ෂාකාරීව විමසන විට මහාවංශයේ සඳහන් කරන අන්දමට පළමුවන විජයබාහු රජුගෙන් පසුව රජ පැමිණි කිහිප දෙනෙක් බුරුමය සහ කාම්බෝජය යන ආසියාතික රටවල රාජකීය කාන්තාවන් විවාහ කරගත් බව දැකිය හැකිය. මේ අන්තර්ජාතික වශයෙන් සම්බන්ධතා ගොඩනගා ගන්නේ රටේ ආරක්ෂාවට, තමන්ගේ ආරක්ෂාවට, තමන්ගේ රටේ දියුණුවට මේ බොහෝ කාරණා බලපානවා. ඉතින් මේ විජයබාහු රජතුමාගෙන් පසුව රජ පැමිණි කිහිප දෙනෙක් බුරුමය සහ කාම්බෝජයෙන් රාජකීය කාන්තාවන් විවාහ කරගෙන විදේශ රටවල් සමග ඥාති සම්බන්ධතාවයන් ඇති කර ගන්නවා. ඊළඟට පොළොන්නරුව යුග කාල පරිච්ඡේදය තුළ නිර්මාණය වූ කලාකෘතිද, ඒ වගේම ඒ කලාකෘති වල තියෙන ලක්ෂණයන් ගවේෂණය කරන කෙනෙකුට අවබෝධ කර ගන්න පුළුවන් මේ විදේශීය ආභාෂයන් අපිට ලැබුණේ කොහොමද කියන කාරණා. නිදසුනක් විදිහට බුද්ධ ප්‍රතිමා සහ ඇතැම් වාස්තු විද්‍යාත්මක නිර්මාණවල අග්නිදිග ආසියාතික ලක්ෂණ ඉස්මතු වීම. මෙහිදී අපිට ගන්න පුළුවන් මේ ගල් විහාර බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන ශෛලිය තාමත්ම සුවිශේෂී. එතකොට අපි විදේශ රටවල සම්බන්ධතාවයේ තිබුණ බවට, ඒ වගේම අපිට ඒ අයගේ කලාකෘතීන් අපේ කලාකෘතිය සමග සම්මිශ්‍රණය වුණා කියන එකත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. මේ තියෙන පොළොන්නරුව ගල් විහාරයේ ප්‍රතිමාවන් දැක්වෙන සුවිශේෂී නිර්මාණයක්. ඊළඟට පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය ආකෘතික වෙනස්කම් පෙන්වා දෙන්න පුළුවන්. එතකොට මේ සත්මහල් ප්‍රාසාදය, එතකොට මේ තුලිනුත් අපිට විදේශීය සම්භවයක් නැත්නම් විදේශීය ගෘහ නිර්මාණ ශිල්පියක් අපේ රටට ලැබුණා කියන එක තවදුරටත් අවබෝධ කරගන්න පුළුවන් ඡායාරූප දෙකක් තමයි මේ යොදලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි
විදේශ රටවල් සමග සම්බන්ධතා පවත්වා ගන්න. ඒ අනුව ඔවුන්ගේ සංස්කෘතිය අපේ රටට සම්මිශ්‍රණය, අපේ සංස්කෘතියත් එක්ක සම්මිශ්‍රණය වෙන්නේ. ඒ තුලින් අපේ රටේ අලුත් කලාව, අලුත් නිර්මාණ, අලුත් නිපැයුම් නිර්මාණය වෙනවා. දැන් අපි සාකච්ඡා කරමු දෙවෙනි සුවිශේෂී රාජධානිය. ඒ කියන්නේ පොළොන්නරුව. බිඳ වැටුනේ මොන වගේ හේතු කාරණා මතද කියන කාරණේ. අනුරාධපුර රාජධානිය අවසාන පාලකයා වූ පස්වන මිහිඳු රජුගේ කාලේ චෝල ආක්‍රමණ එල්ලවීමෙන් එම රාජධානිය බිඳ වැටෙනවා. පළවෙනි විජයව රජතුමා චෝලයන්ගෙන් රට නිදහස් කරගෙන පොළොන්නරුව අගනුවර කොටගෙන පාලනය කිරීම පටන් ගන්නවා. ඔන්න රාජධානි බිඳ වැටීමට සුවිශේෂී හේතු කාරණාවක් බවට පත් වෙනවා මේ විදේශීයන්ගෙන් ආක්‍රමණ සිද්ධ වීම. ඒ වගේම දක්ෂ පාලකයන් මෙරට නොසිටීම. ඔය වගේ කරුණු නිසා රාජධානි බිඳ වැටෙනවා. කොච්චර විශාල දෙවන්ත රාජධානි වුණත් ඒවා බිඳ වැටෙනවා. එතකොට මුලින් කියපු පස්වන මිහිඳු රජතුමාගේ කාලේ චෝල ආක්‍රමණ එල්ල වෙනවා. ඊට පස්සේ රාජධානි බිඳ වැටෙනවා. ඊළඟට පළවෙනි විජය රජතුමාගේ කාලේ නිර්මාණය වෙනවා. එතකොට චෝලයන්ගෙන් රට නිදහස් කරගෙන එතුමා පොළොන්නරුව තමන්ගේ අගනගරය කරගෙන පාලනය පටන් ගන්නවා. ඊළඟට මෙතුමාගෙන් පසුව රටේ ව්‍යාකූල තත්ත්වය අවසන් කරමින් එක්සේසත් කළේ පළමුවන පරාක්‍රමබාහු රජතුමා විසින්. එතුමාද පොළොන්නරුව අගනුවර තවදුරටත් සංවර්ධනය කරමින් රට පුරා වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරවා නැවත සමෘද්ධිමත් යුගයක් උදා කරනවා. ඇත්තටම මේ අභ්‍යන්තර කැරලි මර්ධනය කර රට එක්සේසත් කරපු සුවිශේෂී රජවරුන්ගේ ලිස්ට් එකේ ඉන්න තවත් වැදගත්ම රජෙක් තමයි මේ මහා පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සිතුවමිනුත් ඔබට ඒක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මහා පරාක්‍රමබාහු නැත්තම් පළමිනි පරාක්‍රමබාහු රජතුමා ඔන්න ඔය විදිහට රට එක්සේ සත් කරලා ඒ වගේම පොළොන්නරුව තමගේ අගනගරය බවට පත් කරගෙන වැව් වමුණු පොකුණු ප්‍රතිසංස්කරණය කරලා සමෘද්ධිමත් යුගයක් උදා කරනවා. ඊළඟට මෙතුමාගේ අභාවයෙන් පොළොන්නරුව රාජධානිය පරිහානිය කරා ගමන් කරන අතර වසර 9ක තරම් ශක්තිමත් පාලනයක් මීළඟට ගෙන ගියේ නිස්සංකමල්ල රජතුමා. ඇත්තරම රජවරු බොහෝ සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අතරේ නිස්සංකමල්ල රජතුමා තමයි පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ සුවිශේෂී සේවාවක් ලංකාවට නැත්නම් පොළොන්නරුව රාජධානියට ඉෂ්ට සිද්ධ කරන්නේ. මේව දකින්නේ පොළොන්නරුව නගරය පිළිබඳව දල සැලැස්මක්. එතකොට මේ අනුව තමයි පොළොන්නරුව නගරය අතීතයේ සංවිධානය වෙලා තිබුණේ. පරාක්‍රම සමුද්‍රය මෙතන තියෙනවා. ඒ වගේම උඩ ඉඳලා ගත්තොත් තිවංග පිළිමිගිය, දෙමළ මහා සෑය, ආලාහන පිරිවෙන, ගෝඨපපත විහාරය, රන්කොත් විහාර ආදී විහාරවලින් සංකීර්ණවලින් ආඩ්‍ය විච්ච පරිසරයක් තමයි මේ නගර සැලැස්මට අදාළ වෙලා තියෙන්නේ. එතකොට නිර්මාණාත්මක හොඳ නගර සැලැස්මක් පොළොන්නරුවටත් තිබුණා කියන එක අපිට අවබෝධ කරගන්න මේක කදිම නිදසුනක්. ඊළඟට අපි බලමු මේ පැරණි පොළොන්නරුව නගරය මොන වගේ අංශයන් තුලින්ද වැදගත් වෙන්නේ කියලා. 12 සහ 13 වන සීවස වෙන විට පොළොන්නරුව ඉතා ශස්ත්‍රීය නගරයක්. 12 සහ 13 වන සීවස වෙනකොට. ඒ වගේම නටබුන්ව ගිය බෞද්ධ හා Hindu සිද්ධාස්ථාන හා රජවරුන්ගේ විශිෂ්ට නිර්මාණ රසක් මෙම ස්ථානයේ දක්නට පුළුවන්. පොළොන්නරුව නගරය තුල ඔන්න ඔය විදිහට බෞද්ධ සහ Hindu රජවරුන්ගේ නිර්මාණ දක ගන්න පුළුවන්. ඒත් එක්කම මෙහි ඇති බෞද්ධ හා Hindu ස්මාරක වන වටදාගේ තිවංක පිළිමිගිය, රන්කොත් විහෙර, කිරි විහෙර, ලංකාතිලකයේ රජමාලිකා, නිසංක ලතා මණ්ඩපය, ඒ වගේම ගල් විහාරය, ශිව දේවාලය, සත්මහල් ප්‍රාසාදය හා පරාක්‍රම සමුද්‍රය වැනි අති විශිෂ්ට නිර්මාණ නිසා තමයි පැරණි පොළොන්නරුව නගරය 1982 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් බවට පත් කරන්නේ. එතකොට සංවිධානාත්මක නගර නිර්මාණය කළා නම් ඇත්තටම අනුරාධපුරයේ වගේම පොළොන්නරුවත් මේ වගේ සංවිධානාත්මක නිර්මාණ වෙලා තිබිච්ච නගරයක්. ඔබට මෙන්න මේ ඡායාරූපිතය බලුවම අවබෝධ කරගන්න පුළුවන් කොච්චර ගණිතානුකූල ක්‍රමයකට පිළිවෙලකට ආරාම සංකීර්ණ වෙනම, ඒ වගේම ගොඩනැගිලි වෙනම, පොකුණු වෙනම, දියාගල් වෙනම, මාර්ග පද්ධති වෙනම, විහෙර වහන්සේලා නිර්මාණය කිරීම වෙනම සකස් කරලා තියෙනවද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු දුර්වල පාලකයන් බලයට පත්වීම. කිසිම ජාතියක් බලාපොරොත්තු නොවන තාමත්ම ඛේදනීය තත්ත්වයක් තමයි දුර්වල පාලකෙක් තමන්ගේ රටේ නායකයා බවට පත්වීම.
එතකොට මේ දුර්වල පාලකයෙක් අපේ රටේ මෙහෙම පාලනයට පත් වෙලා තිනවා අතීතේ. දැන් බලමු මේ විස්තරය මොකක්ද කියලා. ක්‍රිස්තු වර්ෂ 1186 සිට වර්ෂ 1215 දක්වා වසර 29ක කාලය තුල පාලකයන් 12 දෙනෙක් වරින් වර රජ වී ඇත. මේ අතර නිස්සංකව රජුගේ පාලන කාලය හැරුණු විට සෙසු අයගේ ස්ථාවර පාලනයක් ගෙන යාමට හැකියාවක් ලැබිලා නැහැ. කොච්චර අනුවේදනීය කතාවක්ද බලන්න. 1186 ඉඳලා 1215 දක්වා වසර 29ක් පාලකයන් 12 දෙනෙක්. එතකොට කොච්චරනම් දුර්වල පාලනයක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේ කාලය තුල යහපත් රජෙක් හිටියා නම් ඒ හිටියේ වර්ෂ 9ක් විතර රජකම් කරපු නිස්සංකමල රජතුමා පමණයි. එතකොට මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ නිස්සංකමල රජතුමාගේ ප්‍රතිමාවක්. ඊළඟට අපි බලමු කාලිංගහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර බලාරගලයේ නිසාත් මේ ලංකාවේ පාලනය නැත්තම් රාජ්‍ය පාලනය බිඳ වැටෙනවා. බලමු මේ විස්තරය. කාලිංග වංශිකයන් හා පාණ්ඩ්‍ය වංශිකයන් ඔවුනොවුන්ගේ නායකයන් බලයට පත් කිරීම සඳහා එකිනෙකා වෙහෙසෙනවා. තමන්ගේ පක්ෂයේ ඉන්න නැත්තම් තමන්ගේ රජතුමාව කාලිංග වංශිකයන් කාලිංග රජෙක් ඇති කරන්න උත්සාහ කරනවා. පාණ්ඩ්‍ය වංශිකයන් පාණ්ඩ්‍ය වංශික රජෙක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. මේ නිසා වෙන්නේ ගැටුම් ඇති වෙන එක. නිවැරදි නායකයෙක් බිහි නොවන එක. අපක්ෂපාතී නායකයෙක් බිහි නොවන එක තමයි මේ තුලින් සිද්ධ වෙන්නේ. හැබැයි ඒ කාරණේ අතීතයේ වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි නිස්සංකම රජුගේ අභාවයෙන් මෙතුමාගේ බෑනා වූ චෝඩගංග, ඊළඟට සහෝදරයා වූ සහස්සමල්ල, ඊළඟට බිස වූ කල්යාණවතී වැනි අය වරින් වර බලයට පත්වෙන්නේ මෙන්න මේ කාලිංග සහ පාණ්ඩ්‍ය අයගේ බර අරගලේ නිසා. ඊළඟට මේ පිරිසේ අරගල නිසා කොළොන්නර රාජධානිය පරිහානියට පත් වෙනවා. ඔන්න ඒ කාරණාව හොඳට මතක තබා ගන්න. පොළොන්නර රාජධානිය අභාවයට පත් වෙන්න හේතු කාරණා මොනවද කියලා ඔබ මතක තබාගත යුතුමයි. ඊළඟට ආර්ථික පරිහානිය. නිස්සංකමල රජුගෙන් පසු ස්ථාවර බලය ගොඩනගාගත නොහැකි වූ පාලකයන් නිසා වැව්වමුණු පොකුණු පද්ධති නිසි පරිදි නඩත්තු නොකළ බව පෙනෙනවා. ඒ අය ශ්‍රේෂ්ඨ නායකයෙක් නොවුන නිසා විශිෂ්ට නිර්මාණ බිහි වෙන්නේ නැහැ. ඒ නිසා තියෙන වැව්වමුණු පොකුණු ටිකවත් ප්‍රතිසංස්කරණය වෙන්නේ නැහැ, නඩත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මේ දේශපාලන ව්‍යාකූලත්වය බලපානවා ප්‍රාදේශීය නායකයන්ට. ප්‍රාදේශීය නායකයන් දුර්වල වෙනවා. ප්‍රාදේශීය නායකයන් දුර්වල වීමත් එක්ක ගම්වැසියන්ට ජනතාවට මේක බලපානවා. ඒ අය දුර්වල වෙනවා. කෘෂි කර්මාන්තේ පරිහානියට පත් වෙනවා. වෙළඳාම නිසරු වෙනවා. මේ නිසා ආර්ථිකය කඩා වැටෙනවා. ඔන්න විදිහට තමයි මේ කාලයන් තුල ආර්ථික පරිහානිය නිර්මාණය වෙන්නේ. එහෙනම් දක්ෂ රජෙක් ශ්‍රේෂ්ඨ පාලකයෙක් සිටීම තුල රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. එහෙම සුදුස්සෙක් හිටියේ නැති වුණොත් එහෙම රට අස්ථාවර වෙනවා, පාලනේ ගිලිහි යනවා, ඒ වගේම ආර්ථිකය පරිහානිය කරා ගමන් කරන බව මතක තබා ගන්න. ඊළඟට කාලිංග මාගගේ ආක්‍රමණ. අපේ ඉතිහාසයේ තවත් සුවිශේෂී අවස්ථාවක් තමයි මේ කාලිංග මාගගේ ආක්‍රමණ. එතකොට මේ තුලින් අපිට සිද්ධ වෙච්ච හානිය වචනින් කියන්න බැරි තරම්. බලමු ඒතරතුර මොනවද කියලා. පොළොන්නරුව රාජධානී බිඳ වැටීමේ ආසන්නතම හේතු තමයි කාලිංග මාගගේ ආක්‍රමණ. එතකොට මේ සිතුවම දිහා අපිට බැලුවත් අවබෝධ කරගන්න පුළුවන්. කඩු අමෝරාගෙන කාලිංග මාගගේ ආක්‍රමණිකයෝ ගෙවල් දොරවල් ගිනි තබමින් ගැමියන් ඝාතනය කරමින් තමයි ඒ අය මේ කොල්ල කෑම සිද්ධ කරන්නේ. ඒ නිසා කාලිංගගේ මාගගේ සහ ආක්‍රමණ කාලිංග මාගගේ ආක්‍රමණ තාමත්ම දරුණු ලෙස අපේ රටට බලපානවා. 1215 දී විශාල හමුදාවක් සමග කාලිංග මාග මෙරටට පැමිණිනවා. මෙරටට ආක්‍රමණය කරනවා. ඒට ප්‍රතිවිරුද්ධ ගටන් කිරීමට මෙරට කිසිවෙකුත් නොවූ හේයින් රජරට ප්‍රදේශ රැසක් මාගගේ හමුදාවට යටත් වෙනවා. ශක්තිමත් පාලකයෙක් නැති වෙනකොට ඔන්න රටට සිද්ධ වෙන වින්නෙහිය. කාලිංග මාගගේ හමුදාවට මේ අපේ ප්‍රදේශය යටත් වෙනවා. පොළොන්නරුව අගනගරයේ කෙරෙහි ඒ අයගේ දැඩි බලපෑමක්. මොකද සශ්‍රීක නගරයක් කියලා මුලින් අපි සඳහන් කරගත්තා. හැබැයි මේ සශ්‍රීක නගරය දැන් කාලිංග මාගගේ ආක්‍රමණවලට යටත් වෙලා තියෙන්නේ. දැන්
සම්පත් සූරාගෙන යන තැනැත්තේට පත් වෙනවා මේ පොළොන්නරුව රාජධානිය. වසර එතකොට අවුරුදු 150ක් පමණ මේ පොළොන්නරුව රාජධානිය තිබුණා කියලා ඇතැම් පොත්වල සඳහන් වෙනවා. ඒත් එක්කම මේ කාලිංග මාගගේ ආක්‍රමණ පොළොන්නරුවෙන් විතරක් නතර වුණේ නැහැ. වසර 1500කට නොඅඩු රජරට ශිෂ්ටාචාර නැත්නම් අනුරාධපුර ශිෂ්ටාචාර සඳහන් මේ බලපෑම ලැබෙනවා. අනුරාධපුරයේ තියෙන සිද්ධාස්ථාන එවැගේම රාජකීය උද්‍යාන පිළ මේ සියල්ලත් ක්‍රමක්‍රමයෙන් අභාවයට යනවා මේ කාලිංග මාගගේ ආක්‍රමණය මුල් කරගෙන. එතකොට ඔබ මතක තබා ගන්න පොළොන්නරුව විනාශ වෙනවත් එක්කම ඒ බලපෑම ලැබෙනවා ඊට කලින් තිබිච්ච රාජධානිය අනුරාධපුරයට. ඒකත් විනාශ වෙනවා. එතකොට කාලිංග මාගගේ ආක්‍රමණය කොයිතරම් බරපතලද කියන එක ඔබට අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මේ ආක්‍රමණය නිසා සිදුවිච්ච විනාශය මහා වංශය මෙන්න මෙහෙම විස්තර කරනවා. ආක්‍රමණිකයෝ මිනිසුන් බැඳ දමා වදකොට ධනය පැහැරගෙන දිලින්දන් කළහ. ප්‍රතිමා බිඳහෙළූහ. චෛත්‍ය විනාශ කළහ. විහාර කොල්ල කෑහ. උපාසකයන්ට පහර දුන්හ. දරුවන්ට තැළූහ. එතකොට මේ තමයි කාලිංග මාගගේ ආක්‍රමණය කියන්නේ සමාජයේ ඉන්න සෑම පුද්ගලයෙක්ටම වදහිංසා පමුණුවපු ආකාරය. මේ සිදුවම දිහා ඔබට අබුද දැන් බැලුවොත් අබුද කරගන්න පුළුවන්. වෙහෙර විහාර ගිනි තවල තියෙනවා. භික්ෂුන් වහන්සේලාට තාඩන පිරින කරලා තියෙනවා. මේ විහාරක් ගිනි ගන්න අවස්ථාවක් මේ ඔබ දකින්නේ. ඊළඟට ගෙවල් දොරවල් ගිනි අගරගෙන තියෙනවා. ගිනි ගහලා තියෙනවා. මේ කාලිංග මාගගේ ආක්‍රමණය කියලා. එතකොට මිනිසුන්ට උපාසකයන්ට දරුවන්ට පවා පහර දෙනවා. එතකොට කාලිංග මාගගේ ආක්‍රමණය කොයිතරම් දරුණුද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. මෙසේ සතුරු හමුදාව අනුගමනය කළ විනාශකාරී කටයුතු නිසා රජරට ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාව නැති විය. උද්ගතව ප්‍රතිඵලයේ වූයේ පීඩාවටපත් භික්ෂුන් වහන්සේලා ඇතුළු සෙසු ජනතාව ආරක්ෂාව පතා රුහුණට මලය රටට හෝ මායා රටට සංක්‍රමණය වෙනවා. මේ වෙනකොට වෙනත් ප්‍රදේශ තිබුණා. ඒ ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා භික්ෂුන් වහන්සේලා සහ මහ ජනතාව. මේ කාලිංග මාගගේ දැඩි පීඩනය දරා ගන්නට නොහැකිව. හේතුව තමයි මේ වෙහෙර විහාර ගිනි තවනවා, ගෙවල් නිදුරුවල් වතු පිටි ඉඩ කඩම් ගිනි තියනවා, පහර දෙනවා, කොල්ල කනවා, ධනෙ කොල්ල කනවා, වස්තුව කොල්ල කනවා, වද දෙනවා. මේ කරුණු විවස ගන්න බැරුව තමයි මේ කාලිංග මාග ආක්‍රමණිකයන්ට බියෙන් භික්ෂුන් වහන්සේලා සහ ජනතාව රුහුණට, මලේ රටට, මායා රටට පැනලා යනවා. අපේ රටේ තියෙන තවත් සුවිශේෂී ප්‍රදේශයන් කරා ඔවුන් සංක්‍රමණය වෙනවා. මෙන්න මේ නිසා රජරට බොහෝ ප්‍රදේශ ජන ශූන්‍ය වෙනවා. දැන් අනුරාධපුර රාජධානිය ජන ශූන්‍යයි. ජනතාව නැහැ. මධ්‍යගත පාලනයෙන් ගිලිහුණු ඇතැම් ප්‍රදේශ වන්නේ ප්‍රදේශ බවට පත් වෙනවා. බොහොම දුෂ්කර ප්‍රදේශ බවට පත් වෙනවා. හැබැයි ශස්ත්‍රීක ප්‍රදේශ. හැබැයි මේ කාලිංග මාගගේ ආක්‍රමණ නිසා ඒවත් වල් බිහි වෙලා යනවා. දහස් ගණන් ජනතාව දිනපතා වන්දනා කළ රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනේ වැනි සිද්ධස්ථාන ක්‍රමයෙන් වල් බිහි විය. රජරට ප්‍රදේශයේ ජනාකීර්ණව පැවති නගර භූමියක් නටබුන් බවට පත් වෙනවා. මේ ඡායාරූප පෙළ ඔබ දැක්කොත් අවධානය යොමු කරන්න. ඒ තුළින් ඔබට තවත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. මේ තමයි 1873 වර්ෂයේ රුවන්වැලි සෑය සොයාගත් අවස්ථාවේ දිස්විච්ච ආකාරය. එතකොට බලන්නකෝ කොයි තරම්නම් වල් බිහි වෙලාද කියලා. චෛත්‍යයෙන් හරි අගක් අඩක්ම ගරා වැටිලා වස්තුව කොල්ල කනවා. මේවා විනාශ කරනවා. මේවා ගිනි තියනවා. මේවා බිඳිනවා. මේ කාලිංග මාග ආක්‍රමණය කියන්නේ විසින්. එතන මේව දකින්නේ අභයගිරි චෛත්‍ය. එතකොට මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අනුරාධපුරයේ. මේ තියෙන්නේ ජේතවන චෛත්‍ය. එතකොට මෙන්න මේ විදිහට ගත්තම අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ ජනාකීර්ණ ප්‍රදේශ දිනපතා දහස් ගණන් වන්දනා කරපු ප්‍රදේශ වල් බිහි වෙලා ජන ශූන්‍ය බවට පත් වෙලා නටබුන් බවට පත් වෙනවා මේ ආක්‍රමණ ප්‍රතිපලයක් විදියට. තවත් ඒ කාරණේ ඔබට අවබෝධ කරගන්න මෙන්න මේ කරුණු ප්‍රමාණවත් වෙයි. බලමු ඒ සටහන ගැන අවධානය යොමු කරලා. ක්‍රිස්තු වර්ෂ 1215 දී සිදු වූ කාලිංග මාගගේ බිහිසුණු ආක්‍රමණයෙන් පසු රජරට ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් වෙනවා, සිද්ධ වෙනවා. මාග විසින් පොළොන්නරුවේ අවසාන පාලකයා වූ පරාක්‍රම පාණ්ඩේ ඇස් උගුලුවා මරාදමා මුළු රජරට ශිෂ්ටාචාරයේම වෙනසූ අන්දම
महावंशे वार्ता कराई बलन्न में करलती न विनाशय वनसनवा එතකොට කිසි දෙයක් ඉතුරු කරන්නේ නැහැ වනසල විනාශ කරලම දානවා මේ කාලිංග මාග මෙතෙක් ලංකාදීපය ආක්‍රමණය කළ වෙනත් ආක්‍රමිකයන්ට වඩා බොහෝ සෙයින් ප්‍රචණ්ඩ විය ඔහු විසින් රජරට ශිෂ්ටාචාරයට කළ විනාශයේ සුළුපටු නොවේ කියලා නිම කරන්න බැරි තරම් විනාශයක් කාලිංග මාගගේ ආක්‍රමණිකයන් රජරට ශිෂ්ටාචාරයට කරනවා එතකොට එහෙම තිබිච්ච ජයශ්‍රී මහ බෝධිය රුවන්වැලි සෑය අභේගිරිය චේතවනය ඒ වගේම විහාර සංකීර්ණ වලින් ප්‍රතිසංස්කරණය කරපු දේවල් තමයි අද අපි දකින්නේ. එතකොට මීට කලින් දැකපු ඡායාරූප පෙළ ඔබ මතකත වාගෙන ඉන්න. එතකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් මේ කරපු විනාශය කොච්චරද කියලා. මේ සිතුමෙත් ඔබ දකින්නේ කාලිංග මාගේ ආක්‍රමණිකයන් විනාශ කරන ගම්බිම් විනාශ කරන ආකාරය. ඒ කොල්ල කන ආකාරය යුද්ධ කරන ආකාරය. ඊළඟට මේ සිතීමෙන් ඔබට ආබෝධ කරගන්න පුළුවන් අපි මේ මාස්තාවදී සාකච්ඡා කරන පොළොන්නරුව ප්‍රදේශය කොයි ප්‍රදේශයකද ලංකාවේ ස්ථානගත වෙලා තියෙන්නේ කියන කාරණේ. මේ තියෙන තවත් මේ පොළොන්නරුව නගරයේ දැක්වෙන තවත් සටහනක්. දැන් අපි සාකච්ඡා කරමු පැරණි නගර පරිහානියට. මෙතෙක් කතා කරපු නගර පරිහානියෙන් වෙන්න බලපාපු තවත් කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු මොනවද කියන්නේ? පළවෙනිම දක්වලා තියෙනවා සතුරු ආක්‍රමණ. විදේශීය ආක්‍රමණිකයෙක් ආපුවම මේ රටේ දක්ෂ නායකයෙක්, දක්ෂ පාලකයෙක් හිටියේ නැතුණාම සතුරු ආක්‍රමණයෙන් රට යටත් වෙනවා. ඔවුන් තමන් මේ රටේ තියෙන ධනෙ තමන්ගේ රටට අරන් යනවා. මේ රටේ ඉන්න මිනිසුන්ව වද දීලා සැප සම්පත් ඔක්කොම හූරගෙන තමන්ගේ රටට අරන් යනවා. ඒ නිසා සතුරු ආක්‍රමණයක් වෙනවා කියලා කියන රටකට ඇත්තටම ඉතාමත්ම ඛේදණීයයි. ඒ රට ඉතාමත්ම දිලිදු තත්ත්වයට පත් වෙනවා. දෙවෙනි කාරණේ මධ්‍යගත පාලනයේ බිඳ වැටෙනවා. හරියටම රජෙක් හිටියේ නැතුණාම දෙවෙනියට ඉන්න ඇමති මණ්ඩලය නැත්තම් සේනාපතිවරු ඇමතිවරු මැතිවරු මේ අයට පාලනය අරගෙන යන්න බැරි වෙනවා. ඒ අයත් දුෂ්ට පාලකයන් දූෂිත පාලනයන් බවට පත් වෙනවා. එතකොට මධ්‍ය පාලනයත් බිඳ වැටෙනවා. ආරක්ෂාව නැති වෙනවා. රජ කෙනෙක්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන තවත් වැදගත්ම කාරණාවලින් එකක් තමයි ආරක්ෂාව. මෙතන ආරක්ෂාව නැති වෙනවා ජනතාවට. රටේ ආරක්ෂාව මහ ජනතාවගේ ආරක්ෂාව නැතිවීම තුල මේ නගර පරිහානියට පත් වෙනවා. ඊළඟ කාරණේ වෙළඳාම හා ගමනාගමන කටයුතු අඩපණ වෙනවා. වෙළඳම් කරන්න නම් ආර්ථික ශක්තිමත් වෙන්න ඕන. කෘෂි කර්මාන්තය දියුණු වෙන්න ඕන. ගොවියට නිදහස තියෙන්න ඕනි වගා කරන්න. හැබැයි ඒ සියල්ලම ආක්‍රමණිකයන් නිසා විනාශ වෙනවා. මෙන්න මේ කරුණක් බලපානවා පැරණි නගර කඩාවත් පල්වෙලා විනාශ වෙලා යන්නේ. අවසාන කාරණය ජනතාව වෙනත් ප්‍රදේශයක සංක්‍රමණය වීම ආදී පෙන්වා දෙන්න පුළුවන්. දැන් දහස් ගණනක් වන්දනා කරපු මීට කලින් කතා කරපු කොටස තිබුණා රුවන්වැලි සහ අභේගිරිය චේතවනයේ මේ වගේ ස්ථාන දහස් ගණනක් වන්දනා කරපු තැන්. හැබැයි මේ කාලිංග මාගේ ආක්‍රමණත් එක්ක බොහෝ ආක්‍රමණිකයන්ගේ තොරතුරුත් එක්ක යුද්ධත් එක්ක ජනතාව වෙනත් ප්‍රදේශවල සංක්‍රමණය වෙනවා. අර සුවිශේෂී පූජන ස්ථාන වල් බිහි වෙලා විශාල වනාන්තර බවට පත් වෙනවා. එතකොට ඔන්න ඔය කාරණේ නිසා මේ විදිහට ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම තුලින් නගර පරිහානියට පත් වෙනවා කියලා ඔබ මතකයේ තබා ගන්න. එහෙනම් මේ පාඩමේ දෙවෙනි කොටසින් අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.